ආයිබනරන හැමෝටම ඉතින් අද මේ වීඩියෝ කතාරන්නේ ගොඩාක් වැඩගත් මාන 100%ක් මේ ඉතින් අද මේ වීඩියෝ කතාරන්නේ ඔයාලා හොය හොය හිටපු වීඩියෝ එකක් එවැගේම ඔයාලා ඉල්ලපුම වීඩියෝ එකක් හැම කෙනෙකුටම ෆෝන් එක පාවිච්චි කරන දෙකෙනෙක්ට ප්‍රශ්නයක් තමයි එකෝ ඩේටා කැපෙන එක එකෝ යාගේ ෆෝන් එක ස්ලෝ වෙන එක එකෝ යාගේ බැටරි වයින් එක එකෝ යාගේ ෆෝන් එක රත් වෙන එක ඉතින් අද මේ වීඩියෝ එකේ ඒකන තමයි අපි කතා කරන්නේ ඔයාලට තියෙන ප්‍රශ්නයක් ගැන ඉතින් මම දන්න හැම රහසක්ම මම මේ වීඩියෝ එක ඔයාලට කතා කරන්නම් පුළුවන් විදියට ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ගොඩාක් ප්‍රයෝජනවත් වේ වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මහන්සි වෙලා හද නිසා අනිවාර්යෙන් වීඩියෝ එක වාගේ යාළුවන්ට Facebook එකේ හරහා ෂෙයා කරන්න වීඩියෝ එක ලයික් කරලා දාන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න අනිවාර්යෙන් intro පස්සේ ඉවරනකම වීඩියෝ එක බලන්න ඔයාලට අනිවාර්යෙන් වැඩගත් වෙන රහස් ටිකක් තමයි මම වීඩියෝ එක කතා කරන්නේ එක තමයි වාගේ ඩේටා කැපෙන එක දෙක තමයි වාගේ ෆෝන් එක ස්ලෝ වෙන එක තුන තමයි වාගේ බැටරි වයින් එක හතර වෙන එක තමයි වාගේ ෆෝන් එක රත් වෙන එක පටන් ගත්තාම මේකට කිසිම තර්ඩ් පාටි ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අනික මේ වගේ දේවල් වලට කිසිම තර්ඩ් පාටි ඇප් එකක් යූස් කරන්න එපා ඩේටා කැපෙන වලට ෆෝන් එක ස්ලෝ වෙන වලට ඉතිහාස බැටරි වයින් වලට ඒ වගේ කිසිම ප්ලේ ස්ටෝර් එකෙන් කිසිම තර්ඩ් පාටි ඇප් එකක් යූස් කරන්න එපා කියලා තමයි මගේ රෙකමෙන්ඩ් එක නිකමද මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එම අපේ ඇප් එකක් ඩේටා වෙනුවෙන් ඩවුන්ලෝඩ් කරොත් එම ඉතිහාස ඒ ඩවුන්ලෝඩ් කරන ඇප් එකකටත් වෙනම ඩේටා ප්‍රමාණයක් යනවා. එතකොට එතනත් ඩේටා කැපෙනවා. ඉතිවස්ස ස්ලෝ වෙන එකට ඔයාලා එක එක වෛරස් කාඩ් එක එක දේවල් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරනවා. ඔයාගේ ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් එක ගිහපුවම ඇතිතරම් වෛරස් කාඩ් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලා පාවිච්චි කරනකොට ඒවත් ස්ලෝ වෙනවා. එතකොට ඔයා ඇප් එකක් ඔයාගේ ෆෝන් එක RAM එක මදි, එක ප්‍රොසෙසර් එක මදි හින්දා තමයි ඔයාගේ ෆෝන් එක ඒ දේවල් වල සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා තවත් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරොත් එම ඔයාගේ ෆෝන් එක තවත් ස්ලෝ වෙන එක. ඉතින් ඒ නිසා ස්ලෝ වෙන හේතුව කිසිම තර්ඩ් පාටි ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකට මම මේකට වල විසඳුමක් එක්කම දෙන්නම්. ඒ වගේම තර්ඩ් එක තමයි බැටරිය එක. ඉතින් ප්ලේ ස්ටෝර් එකට ගිහපුවාම ඇතිතරම් මේ බැටරිය එක සේව් කරන විදිය, බැටරිය එක රැකගන්න විදිය එක එක ඇතිතරම් තර්ඩ් පාටි ඇප්ස් තියෙනවා. ඉතින් ඒව අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒව ඩවුන්ලෝඩ් කරන්නත් එපා. ඉතින් ඒක තමයි මගේ එකම ඉල්ලීම. ඊට පස්සේ ප්ලේ ස්ටෝර් එකට ගිහපුවාම ඇතිතරම් ඔයාගේ ෆෝන් එක කූල් කරන්න එක එක දේවල් එක එක ඇප්ස් තියෙනවා. ඒව කිසිම ඇප් එකක් ඔයාගේ ෆෝන් එකට ගන්න එපා කියලා මගේ එකම ඉල්ලීම. ඉතින් අපි බලමු අපේ ෆෝන් එක මොකක්ද කරන්න පුළුවන්. ඉතින් පළවෙනි ටිප්ස් එක ඇතින ඔයාගේ ෆෝන් එක සෙටින් යන්න. ඔයාගේ ඕනම Android ෆෝන් එකට ඔයාගේ ෆෝන් එක සෙටින් ගිහලා පස්සේ ඔයා පල්ලයට ස්ක්‍රෝල් කරන්න. අපි එකින් එකින් කතා කරමු. මේක මම කිසිම ස්ක්‍රිප්ට් එකක් කිසිම ලියන්නේ නැතෝ. ඉතින් මම කියලා දෙන ඔයාලට හොඳටම තේරෙනවා නම් ඒ ඇති. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම පටන් ගමු developer option එක ඇද. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම දැනටමත් දන්නවා ඇති developer option එක on කරන විදිය. එහෙම දන්නේ නැත්නම් about phone එකට ගිහිල්ලා පස්සේ build number එක 4-5ක් විතර click කරපුවම developer option එක අනිවාර්යෙන් ඔයාගේ phone එකට එනවා. ඔයාලට පේනවා developer option එකේ මේ විදිහට click කරපුවම අපේ phone එකට developer option කියලා මේ වගේ එකක් එනවා. ඊපස්සේ මේ developer option එකට ගියපුවම ඔයා පල්ලයට scroll කරපුවම මේකෙන් වෙන්නේ අපි බලමු පල්ලයට scroll කරපුවම මම මීට කලින් ඔයාලට මේ ගැන කියලා තියෙනවා. ඉතින් මේකත් ඔයාලට වැඩගත්තේ. ඉතින් මේක වල ඔයාගේ phone එක slow එක speed කරන එක. ඒ කියන්නේ window animation scale එක 5x දාන්න. මේක නෙ ඉච්චර කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. මං ඔක්කොම 5x දාලා තියෙන මගේ phone එක ඒ නිසා තක් තක් ගාලා. ඉතින් internet එකත් speed ඔයාගේ phone එක කියන්නේ ඔයාගේ phone එක speed වෙනවා කියන්නේ ඔයාගේ අනිත් වැඩත් අනිවාර්යෙන් speed වෙනවා. ඉතින් ඒ නිසා මෙතන window scale එක අනිවාර්යෙන් 5x දාන්න. ඊට පස්සේ පල්ලියට ඒ මෙතන option 3ම 5x දාන්න. ඉතින් මම දාලා තියෙන 5x ඊට පස්සේ මගේ phone එක පට්ටම smooth පට්ටම speed එක දානවා. ඊට පස්සේ අපි පල්ලියට scroll කරපුවාම ඔයාලට පේනවා මෙතන background process limit එක. එතකොට මගේ phone එකෙන් දැන් තියෙන extended limit එක. එතකොට මේකෙන් වෙන්නේ no background process at most one process. මේකෙන් වෙන්නේ ඔයාගේ phone එක අපි නිකමද උදාහරණයක් වශයෙන් ගත්තොත් තමයි ඔයාගේ phone එක Facebook, WhatsApp, Imo ඒ වගේ දේවල් අපි හැම කෙනෙක්ම පාවිච්චි කරන්නේ. එතකොට
මේකෙන් වෙන්නේ ඔයාට ඔයා ඇතිතරම් තවත් ඒ හැර වෙනත් apps ඇතිතරම් වගේ phone එකට ගන්න ඕනේ. එතකොට ඒ phone එකට ඒ apps ටික ඔක්කොම background එක process කරනවා. බැරි වෙලාවත් ඔයා මෙතනින් එහෙම කරේ නැත්නම් ඒ apps ටික ඔක්කොම process කරනකොට ඔයාගේ battery එකත් වයින්නවා. ඊට පස්සේ phone එකත් slow වෙනවා. ඊට පස්සේ ඔයාගේ phone එකේ data එකත් කැපෙනවා. මොකද අනිත් apps ඔක්කොම වැඩ කරන ගම නිකන් හිතන මම garage එක app එකක් ගත්තොත් මට ඕන වෙන්නේ ඒකෙන් මොකක් හරි බඩුවක් ගන්න ගීපුවාම තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඒකට ගිහලා බඩුවක් ගන්න ගීපුවාම තමයි මම මේ app එකට යන්නේ. හේබේ ඒ app එකට යනකොට තමයි මට notification එකක් අනම්මනම් අවශ්‍ය වෙන්නේ. හේබේ ඔයාට ඕන නැති වෙලාවට සමහරක් වෙලාවට දන්නවා ඇති WhatsApp එකට ඒ කියන්නේ දරාජ් එකෙන් එක එක notification එනවා. එතකොට ඔයා ඒකෙන් හිතන් ඔයා නිකන් ඒකෙන් හිතන්න පුළුවන් ඒක මම app එක පාවිච්චි කරන්නේ නැතත් මට notification එකක් එනවා කියන්නේ අනිවාර්යෙන් ඒ app එක වැඩ කරනවා. එතකොට ඒ app එක වැඩ කරන නිසා අනිවාර්යෙන් ඔයාගේ phone එක battery වහිනවා, slow වෙනවා. ඊට පස්සේ ඔයාගේ phone එක රත් වෙනවා, apps ගොඩක් ඒ කියන්නේ process කරනකොට අනිවාර්යෙන් ඔයාගේ phone එක රත් වෙනවා, ඔයාගේ RAM එක මදි, process එක මදි නිසා එතකොට data එකක් කැපෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් මෙතන atmosphere එවගේම 2 ඒ කැමති වෙන මෙතනින් දාන්න පුළුවන්. ඔයාගේ phone එක මෙතන extended limit තමයි තියෙන්නේ. No background process දැම්මොත් එම තවත් speed. ඒ කියන්නේ ඔයාගේ background එකේ කිසිම app එකක් process වෙන්නේ නැහැ. ඒ කියන්නේ auto ඔයාලා දන්නවනේ අපේ WhatsApp එකේ කවුරු හරි message එකක් දාපු ගමන් කෙලෙම notification එකක් එනවා. එතකොට ඒකෙන් ඔයාට හිතනවා අනිවාර්යෙන් battery බහිනවා. ඒක නිකන් හිතන්න. එතකොට ඒක auto process කරනවා. ඉතින් ඒ නිසා auto run වෙන නිසා ඒක අනිවාර්යෙන් අපිට එනවා. ඒවා කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට පුළුවන් මෙතනින් atmosphere process එවාගෙම atmosphere process. ඉතින් මේක හරහා ඔයාට battery එක save කරගන්නත් පුළුවන්. ඔයාගේ slow වෙන එක කර ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ඔයා කැමති විදිහ මෙතන atmosphere දා නැහැ. එතකොට apps තුනයි තමයි background එකට යන්නේ. කියන්නේ Facebook වේවා ඕනම app එකක් එදිනෙදා පාවිච්චි වෙන apps තමයි එතනින් run වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඒකෙන් තේරෙන්න ඇති. එතකොට develop option එක ඇතුළත අපිට option දෙකයි කතා කරන්න තියෙන්නේ. එතකොට මම හිතනවා ඔයාලට දැන් තේරෙන්න ඇති කියලා. කියන්නේ data කැපෙන එක ඔයාලට කරන්න ඕනේ. ඒකෝ ඔයාගේ play store එකට යන්න. ඔයාගේ phone එක play store එක ගිහලා ඊපස්සේ ඔයා මේ විදිහ swipe කරපුවම ඔයාට පල්ලයට ස්ක්‍රෝල් කරපුවම ඔයාලට පේන මෙතන setting කියලා. setting එකට ගිහලා ඊපස්සේ ඔයාලට පේන මෙතන auto update එක. මේක ඔයාලට අවශ්‍ය ඕන වුණ විතර auto update කරන්න. මම ඔයාලට පේනවා don't auto update. ඉතින් මේක ඔයා නොදෙන ඔයාගේ wifi එක වේවා, ඔයාගේ mobile data වේවා. එතකොට ඒක auto ඒ කියන්නේ මොකක් හරි app එකට update එකක් ආවම සමාන වෙලාවට MB 100ක් වෙන්න පුළුවන්, සමාන වෙලාවට MB 50ක් වෙන්න පුළුවන්. එතකොට ඔයා මෙතන බැරි වෙලාවත් එම over ඒ කියන්නේ network එක any network එකේම දාලා තිබ්බොත්ම auto update වෙනවා. එතකොට අපි නොදෙන update වෙන්නේ ඒ app එක. සමහරක් වෙලාවට ඒ app එක ආපුවම ඔයාගේ phone එකට දරා ගන්න බැරි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම data කැපෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනින් don't auto update දාන්න. එතකොට ඔයාගේ battery එකත් ඉතුරු වෙනවා. එහෙම හරහා ඉතින් ඔයා කැමති නම් මෙතන don't auto update දානවා. අට අවශ්‍ය වෙලාවට ඒ apps එක update කරන්න පුළුවන් එකින් එක. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මම app වලට ගිහපුවම ඔයාලට පේනවානේ මගේ Apple එකට ගිහපම ඔයාලට පේනවනේ මෙතන අප්ඩේට්ස් එකේ අතර ඔයාලට පේනවනේ මේ මගේ Facebook එක MB 54ක් අප්ඩේට් එකක් ඇවිල්ලා. ඊට පස්සේ YouTube එක MB 22කට අප්ඩේට් එකක් ඇවිල්ලා. හැබැයි මේ වගේ අප්ඩේට් එකක් ආව ඔයා අප්ඩේට් කරේ නැහැ කියලා ඒ ඇප් එක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැතුව තියෙන්නේ. ඒක අපිට එදිනෙදා හැමදාම කරන්න පුළුවන්. අප්ඩේට් එකක් එනවා කියන්නේ ඒකෙන් තවත් අර මේ ස්මූත් ඒ කියන්නේ එක එක වැඩ කෑලි එනවා, එක එක අප්ඩේට් වෙනවා. ඒ තුන් ඒ නිසා ඔයාට සාමාන්‍ය ඔයාගේ phone එක RAM එක මදි නම් ඔයාගේ phone එක slow නම් ඔයාට ඒ වගේ අප්ඩේට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම අප්ඩේට් එකක් ආවොත් ඔයාගේ phone එක slow වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම දන්නේ නැතුව ඔයාගේ phone එක data කැපෙන්නේ එහෙම සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඊපස්සේ my apps එකේ ඇත්තටම ඔයාට පේනවා මෙතන library එකේ ඇත්තට. ඉතින් මේක library එකේ ඇත්තට විලාස ඔයාගේ phone එක slow වීනේ මෙතන එක හේතුවක්. ඔයා නිකන් හිතනම් ඔයාගේ phone එක apps ඇති තරම් ගන්නවා. සමහරක් වීඩියෝස් බලලා එක එක apps ගන්නවා. එතකොට ඒ app ගත්තාම අපි ඒ app එක කරන්න uninstall කරන එක. කියන්නේ app එක අපි delete කරන එක තමයි අපි කරන්නේ. හැබැයි ඔයාලා දන්නේ නැතුව ඩ ඔයාගේ play store එක ගිහලා ඊපස්සේ update එකේ මෙතන තුන්වෙනි option එක ඇත්තට library එක ඇත්තට ඔයා මෙච්චර කාල ඔයාගේ phone එක අරගෙන පස්සේ මෙච්චර කාල download කරපො හැම app එකක්ම මෙතන සඳහන් වෙලා තිනවා. ඉතින් ඔයාට කරන්න පුළුවන් මෙතනින් remove කරන්න.
එයාලට පොවිනවා මෙතනින් මෙතනින් මෙතන කතරක් වගේ වෙනවා ඉතින් ඒකෙන් එතකොට අපිට ඒ ඇප් එක රිමූව් කරන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔයාගේ Gmail එක ඇඩ් කරපුවාම ඉතින් ඒ නිසා ඔයාගේ ෆෝන් එක එතනින් ස්ලෝ වෙන්නත් ඉඩ තියෙනවා ඉතින් මම හිතනවා ඒකත් ඔයාලට තේරෙන්නේ නැති Play Store එක හරහා වෙන හානිය මම අපි ඔයාගේ ෆෝන් එක බෑග්ග්‍රවුන්ඩ් එක දේටා කැපෙන සීන් එකද ඔයාගේ ෆෝන් එක කොහොම හරි මේ විදිහට එවිල්ලවස්සේ ඔයාලට පේනවා මෙතන වයර්ලස් නෙට්වර්ක් කියලා ඊට පස්සේ අපි ඒකට ගිහපුවාම ඔයාලට පේනවා මෙතන මොබයිල් ඩේටා මොබයිල් ඩේටා වලට ගිහපුවාම ඔයාලට පේනවා මෙතන නෙට්වර්ක් ඇප්ස් කියලා අපි නෙට්වර්ක් ඇප්ස් එකට ගිහපුවාම ඔයාලට පේනවානේ මෙතන ලෝඩ් වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකක්ම මෙතන තමයි එන්නේ එතකොට ඔයාලට පේනවා මෙතන මොබයිල් ඩේටා මෙතන ඔයාලට පේනවානේ Wi-Fi එතකොට නිකන් හිතන්න ඔයාගේ ෆෝන් එකේ මේ මගේ ෆෝන් එකේ මෙච්චරක් ඇප්ස් තියෙනවා සමහරක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ මීට වඩා ඇප්ස් තියෙනත් පුළුවන් සමහරක් වෙලාවට මීට වඩා අඩු වෙන්නත් පුළුවන් ඔයාගේ ඇප්ස් තියෙන ගාන එතකොට ඔයාලට කරන්න පුළුවන් දැන් අත්‍තර වශයෙන්ම අපි එදිනෙදා පාවිච්චි කරන්නේ හැම කෙනෙම අපි පාවිච්චි කරන WhatsApp එක email එක එදිනෙදා අපි ඒ වගේ දේවල් තමයි අපි යූස් කරන්නේ එතකොට එතකොට මේකේ විලා බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකකටත් අදාළ වෙනවා. වාට පේනවනේ මෙතන ඊට් එකේ, ඩික්ස් ඩිගර් එකේ, ඩිස්කෝඩ් එකේ, දරාජ් එකේ, චැට් කේටින් එකේ, ඉතාලසේ ACA, ඉතාලසේ AliExpress, Amazon shopping. ඒ හැම දෙයකටම මෙතන ඩේටා එක දීලා තියෙන්නේ. මේ හැම දෙකම චිට් මාක් එක දැම්ම කියන්නේ අනිවාර්යෙන් ඒකෙන් ඩේටා එක වෙනවා. ඒ කියන්නේ ඩේට් ඔටෝ ඒ ඇප් එකෙන් රන් වෙනවා. ඒ කියන්නේ ඔටෝ ඒ අප්ඩේට් එකේ notification එකක් මොකක් හරි ආවොත් එමේ ඒ ඇප් එකේ අපේ notification එක කන එතකොට වාගේ දැන් නැතෝ MB කැපෙනවා ඉතාලසේ බැටරි බයිනවා වාගේ ෆෝන් එක හීටින් වාගේ ෆෝන් එක රත් වෙනවා ඉතින් ඒ නිසා වාට අවශ්‍ය නැති ඇප්ස් එමෙ මෙතනින් අන්මාක් කරන්න බුලන් ඩික්ස් ඩිගර් එක ඒ වගේම මෙතනින් ෆ්‍රීලාන්සර් ඒ වගේම මෙතනින් මෙතනින් SD එක හැමිට් එක හොලා එක ඒ වගේ දේවල් වලට අවශ්‍ය නැති ඇප්ස් මෙතනින් මෙතන මොබයිල් ඩේටා මෙතන ෆේලියර් මෙතනින් Wi-Fi වලට එදිනෙත පාවිච්චි කරන ඇප්ස් ටික විතරක් මෙතනින් ඔන් කරගන්න දැන් එහෙම ඕෆ් කරා කියලා වලට ලොකෝට බය වෙන්න දෙයක් නැහැ ඉතින් මම නිකම්ම ඔයාලට පෙන්නනම් මෙතනින් ඉක්මන් එක මම ඒ කියන්නේ අපි ඉක්මන් එක අපි බඩුවක් ගන්න යන අපි ඉක්මන් එක අපේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරලා තිබ්බට අපිට අවශ්‍ය දෙයක් අපිට විකුණන්න දෙයක් තිබ්බම තමයි අපි ඉක්මන් එකට යන්නේ එතකොට අපිට ඕන් අනවශ්‍ය වෙලාවට අපිට ඒක අවශ්‍ය නැහැ ඉතින් ඒ නිසා ඔයාගේ ෆෝන් එක ඒක ඔටෝ රන් වෙන නිසා notification එන නිසා ඔයාගේ ෆෝන් එක ඩේටා කැපෙන බැටරි බයින ඔයාලට දැන් තේරෙන්නේ නැති මම නිකම්ම දැන් ඔයාලට මම පෙන්න මම අතනින් Wi-Fi එකයි මොබයිල් ඩේටා එක ඔෆ් කරා. එතකොට දැන් මම ඉක්මන් එකට යන්න ගියොත් එමෙ මම මේ විදිහට යන්න ගියොත් එමෙ ඔයාලට පේන මෙතන ඉක්මන් ඕස් රෙස්ට්‍රික්ටඩ් ෆ්‍රොම් යූසින් Wi-Fi networks remove the restriction කියලා මෙතන වැටෙනවා ඉතින්. එතකොට මේ වගේ එකක් ආවම අපිට ඒක අන්ලොක් කරලා රිමූව් කරලා අපිට මෙතනින් යන්න පුළුවන්. ඉතින් ඒක න අතනින් එහෙම ඩේටා Wi-Fi ඕෆ් කරා කියලා එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකත් වල බය වෙනවා. ඉතින් ඒ නිසා එහෙම බය වෙන්න දෙයක් නැහැ. අපිට මොකද එක ඒ කියන්නේ අපේ ඕනෙම දෙයක් අවශ්‍ය වෙලාවටනේ පාවිච්චි කරන්නේ. අපි එදිනෙදා පාවිච්චි කරන Imo WhatsApp Facebook ඒ වගේ දේවල් තමයි එදිනෙදා හැම වෙලම යූස් වෙන්නේ. ඉතින් අනිත් ඒවා අපිට ෆෝන් එක ඩවුන්ලෝඩ් කරපුවාම අපි අනිත් හැම ඇප් එකක්ම යූස් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා වාගේ බැටරි එක ඉතුරු කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට ඔයාගේ ෆෝන් එක ඒ විදිහට ඉතුරු කර ගන්නත් පුළුවන්. තමයි ඔයාගේ ෆෝන් එක බැටරි බයින්න එකම කාරණයක් තමයි ඔයාගේ ෆෝන් එක ලොකේෂන් එක ඔන් වෙලා තියෙන එක. ඒ කියන්නේ GPS එක. එතකොට ඒකෙන් ගොඩාක් වෙලාවට බැටරි බයිනවා. ඒක අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරපුවම මං හිතනවා හොඳයි කියලා. මමත් හැම වෙලේම වගේ ඔෆ් කරලා තියෙන මේ ලොකේෂන් එක මෙතන ඔන් කරපුවම ඔයාගේ ෆෝන් එක ගොඩාක් බැටරි බයිනවා. ඉතින් ඒ නිසා ඔයාලා අවශ්‍ය වෙලාවට විතරක් මෙතන ලොකේෂන් එක ඔන් කරන්න පුළුවන් තරමට මෙතන ලොකේෂන් එක නොටිෆිකේෂන් බාර් එක මෙතනින් ඕෆ් කරන්න කියලා තමයි මගේ ඉල්ලීම. එතකොට ඔයාගේ ෆෝන් එක බැටරි එකත් ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක බැටරි වහින එකට තවත් ක්‍රමයක් තමයි ඔයාගේ ෆෝන් එක ඕනම ඔප්ෂන් එකේ අතට ඔයාලට පේන මෙතන බැටරි කියලා. ඉතින් බැටරි එකේ අතට ගියපුවම ඔයාලට පේන මෙතන පවර් සේවිං මොඩ් එක තමයි මම හැම වෙලෙම යූස් කරන්නේ. ඉතින් ඒකත් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඔයාලා හැම වෙලෙම පවර් සේවිං මොඩ් එක යූස් කරන්න. මොකද මම මේක ඕෆ් කරපුවම ඔයාලට පේනවාදී පැය පහක් විතර පල්ලියට වයින්නවා. එතකොට එහෙම කරා කියලා ඔයාගේ ෆෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මෙතන අල්ට්‍රා සේවිං. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක ඉමර්ජෙන්සි වෙලාවට ඔයාට බැටරි එක අවශ්‍යතාවයක් ඕන වුණොත් තමයි කෝල් මෙසේජ් විතරයි එන්නේ. මෙතන අල්ට්‍රා සේවිං එක දැම්මොත් තමයි පවර් සේවිං මෝඩ් එක ඔයාලට පේනවා. දැන් මෙතන පැය 5යි මිනිත්තු 27 තමයි මගේ ෆෝන්
ප්‍රමාණයක 79%ක් තියෙද්දි රෙකමෙන්ඩ් කරන්නේ. එතකොට අපි පවර් සේවිං එක දාපුවම ඔයාලට පේනවානේ එතකොට පැය 7ක් විතර නිකම්ම ඒ විදිහට යනවා. ඉතින් හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ ෆෝන් එක බැටරි එක මෙතනින් සේව් කර ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ ඉතින් මම හිතනවා මේ ඔප්ෂන් එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් ඔයාගේ ෆෝන් එක බැටරි එක ඉතුරු කරගන්න. ඉතින් මම යූස් කරන්නේ පවර් සේවිං මෝඩ් එක යතේ තමයි. ඉතින් මම හිතනවා ඔයාලට ඒකත් ප්‍රයෝජනවත් වෙන්නේ නැද්ද? ඉතින් තවත් බැටරි එක බයින කේස් එකක් තමයි ඔයාගේ ෆෝන් එක ඕල් පේපර් එක. පුළුවන් තරම් බ්ලැක් ස්ක්‍රීන් එකක් වගේ යූස් කරන්න. ඒ කියන්නේ බ්ලැක් ෆොටෝ එකක් වගේ. එතකොට කොන්ට්‍රාස්ට් එක, ඒ කියන්නේ ඔයාගේ බ්‍රයිට්නස් එක වැඩි වෙන තරමට ඔයාගේ ෆෝන් එක බැටරි එක බහිනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඩිස්ප්ලේ එකට ගිහිල්ලා පස්සේ ඔයාලට පේනවා මෙතන බ්‍රයිට්නස් එක වැඩි වෙන තරමට තමයි අපේ ෆෝන් එක බැටරි එක බහින්නේ. ඔයාලට පුළුවන් මෙතන රෑට වෙලාවට ඔයාලට පුළුවන් නයිට් මෝඩ් එක යූස් කරන්න. ඔයාගේ මෙතනින් ඔයාලට කැමති විදිහට මෙතන ඕම් එක දාන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක හැටියට නයිට් මෝඩ් එක ඔන් කරපුවම තවත් එතනින් බැටරි එක තවත් වැඩි වෙනවා. හැම ෆෝන් එකකටම දැන් එන හැම ෆෝන් එකකටම තියෙනවා මෙතන ෆෝන් මැනේජර්. ඒ වගේම Android Samsung ෆෝන් වල device maintenance කියලා තමයි තියෙන්නේ. එතකොට ඔය සමහරක් වෙලාව virus apps කියන්නේ ඔයාගේ ෆෝන් එක clean up කරන්න, virus නැති කරගන්න, ඔයාගේ ෆෝන් එක virus නැති කරගන්න ඒ වගේ apps ඔයාගේ ෆෝන් එකට download කරන. ඉතින් ඒ වගේ මම ඉස්සෙල්ලාම කිව්වා ඒ වගේ app කවදාවත් ගන්න එපා ඔයාගේ ෆෝන් එකම තියෙන නිසා. ඔයාගේ ෆෝන් එක මෙතන ඔයාගේ ෆෝන් එක බැරි වෙලා slow වුණොත් තමයි මෙතනින් junk වෙච්ච file මෙතන ක්ලීන් කරන්න පුළුවන්. ඔයාලට පේනවාද MB 800 ගණක් කර මෙතනින් ඉඳ නිකම්ම එනවා ඔයාගේ ෆෝන් එකට. එතකොට ඔයාට ඒ වගේ තර්ඩ් පාටි ඇප් එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන මොබයිල් ඩේටා එක මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන්. ඉස්සර අපි යූස් කරපු වගේම ඔයාට අවශ්‍ය නැති ඇප්ස් මේ වගේ හැම දෙයක්ම මෙතනින් ඕෆ් කර ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆෝන් එක ඩේටාත් ඉතුරු වෙනවා, බැටරි එකත් ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයාට ඒ විදිහට කර ගන්න පුළුවන්. ඊට පස්සේ බැටරි සේවර් එකත් මෙතනින්ම කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පේනවා දි ඊට පස්සේ වෛරස් ස්කෑන් එක ඔයාගේ ෆෝන් එක සතියකට එක වතාවක් වෛරස් ස්කෑන් කරන්න. ඊට පස්සේ ඔයාලට තව දෙයක් කියන්න ඕන අන්තිමේ ටිප්ස් එක හැටියට ඔයාගේ හැම ඩවුන්ලෝඩ් කරන හැම ඇප් එකක්ම ඔයාගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් එකේ අතර අනිවාර්යෙන් ඒ හැම ෆයිල් එකක්ම සේව් වෙනවා. ඔයාලට පේනවානේ මෙතන ෆයිල් එකේ අතරද ගිහපුවාම ඔයාගේ ෆෝන් මෙමරි එකට ගිහපුවාම ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ගිහපුවාම ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ගිහපම ඔයා මෙච්චර කල් ඩවුන්ලෝඩ් කරපු හැම ඇප් එකක්ම මේ විදිහට සඳහන් වෙනවා. සමහරක් වෙලාවට ඔයා ඉක්මන් එක ඩවුන්ලෝඩ් කරන වාසිය මෙතන ඉක්මන් ෆයිල් එකක් හැදෙනවා. ඒවල ඒක ඇප් එක ඩිලීට් කරත් මෙතන ෆයිල් එකක් හැදිරෙන සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මෙතන ඔයාට අවශ්‍ය නැති හැම ෆයිල් එකක්ම මෙතෙන් ඩිලීට් කරලා දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එක ස්පීඩ් වැඩි වෙනවා. ඔයාගේ ෆෝන් එක තවත් ඉඩ ඇති වෙනවා. ඉතින් මම හිතනවා මම දන්න හැම රහසක්ම කියන්න ඇති. සමහරක් වෙලාව තමයි මිස් වෙන්නත් ඇති. ඉතින් අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඉතින් ඔයාලා සමහරක් වෙලාවට මේවා දන්නවත් පුළුවන්, නොදන්නවත් පුළුවන්. ඉතින් ඔයාලා මීටර දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේවා ඔයාලා දන්නවද, මේවා අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක වටීවි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්. යෝ යෝ හැමෝටම.